අපි ඉන්නේ 1964 ජපානයේ ඔලිම්පික් උළෙලෙහි මීටර් 10,000 ඉසව්වෙන් ලංකාව නියෝජනය කරන්න රණතුංග කරුණානන්ද සූදානමින් තරංගයට බලවත් රටවල් ගොඩක් ඇමරිකාව, ඔස්ට්‍රේලියාව, තුනීසියාව වෙඩිල්ල පත් වුණා. එක පුකුරට හැමෝම දුවනවා. කරට කර හිටපු තරඟකරුවෝ දැන් ටිකෙන් ටික ඈත් වෙනවා. පොඩි අසනීප ගතියක් තිබුණත් කරුණානන්ද නෙමෙයි ඒ ගැන හිතන්නේ. වට 10ක් අවසන්. අපේ කරුණානන්ද අන්තිමයා. කරු 20 වෙන වටය පටන් ගන්නවා. ඇමරිකාවේ බිලි මිල්ස් තරඟේ දිනනවා. දෙවෙනි, තුන්වෙනි ස්ථාන තෝරා ගන්නවා. නමුත් අපේ කරුණානන්ද විතරක් තවමත් තරඟ බිමේ. තරඟය ඉවර කරන්න කරුට තව වට 4ක් තියෙනවා. සියලුම ක්‍රීඩකයෝ දැන් තරඟය අතහැරලා කරුණානන්ද විතරක් උපරිම ජවයෙන් දුවනවා. මුල් වටේදී ප්‍රේක්ෂාගාරයෙන් කරුණානන්දට උසුළු විසුළු. දෙවෙනි වටේ හැමෝම නිහඬයි. පොඩි අත්පුඩියකුත් ඇහෙනවා. තුන්වෙනි වටේ 60,000කට වැඩි ප්‍රේක්ෂාගාරයේම ඔහු වෙනුවෙන් නැගී සිටිනවා. ඔන්න අවසන් වටය. ඔක්කොමලා අසුන් වලින් නැගිටලා කරුණානන්දට ප්‍රීති ഘോഷා නගනවා. Come on Ceylon, come on Ceylon. තරංගය දැන් ඉවරයි. පළවෙනියා බිලි මිල්ස් මෙහෙම කියනවා. රන් පදක්කම අයිති මට නෙමෙයි, කරුණානන්දටයි. අදටත් ඔලිම්පික් ඉතිහාසයේ විශිෂ්ටතම පරාජිතයාගේ ගෞරවය කරුණානන්දට. දෙවැනි ලෝක යුද්ධයෙන් විනාශයට පත් ජපානයට කරු විශිෂ්ට ආදර්ශයක්. ජපන් පාසල් පෙළපොත්වලට කරුගේ කතාව ඇතුළත් වෙනවා. නමුත් අපි කරු වෙනුවෙන් කිසි දෙයක් කළේ නැහැ. ඔහුගේ පවුලට හිමි වුණේ දුක්බර ජීවිතයක්. නමුත් කරු අපිට කියපු දේ අදටත් රැවදෙනවා. විශිෂ්ට පරාජයන් ඇතුලේ අති විශිෂ්ට ජයග්‍රහණයන් හුඟක් හැංගිලා තියෙනවා. අදවත් කරුට ගරු කරන්න ෂෙයා කරමුද ඔහුගේ කතාව.